ගනේමුල්ල සංජීව කියන සැකකරු දැනට කොළඹ උතුරාපරාද කොට්ටාශයේ භාරය රඳවාගෙන තමයි විමර්ශන කටයුතු සිදු කරන්නේ. ත්‍රස්තවාදී ඇලක්වීම පනත යටතේ ඔහු ඒ තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා. මොකද මෙතෙක් කළද විමර්ශනවලදී අපිට ගිනි අවියක් සොයා ගැනීමේ හැකියාව ලැබුණා T56 ගිනි අවියක්. නමුත් තවදුරටත් ඔහු රඳවගෙන ප්‍රශ්න කරනවා. මොකද ඔහු සම්බන්ධයෙන් ඔහුගේ තියෙන මේ ජාලය ශ්‍රී ලංකාව තුල ඔහු විවිධ අපරාධවලට සම්බන්ධ වෙච්ච බවට තොරතුරු තිබුණා. ඒ සම්බන්ධව තව වගේ විදේශ රටවල ඔහු යම් කිසි කාලයක් ගත කරලා තිබ්බා. ඒ නිසා ඒ සම්බන්ධතාවයන් පිළිබඳ අපිට සොයා ගැනීමට යම් කිසි කාල සීමාවක් යනවා. ඉතින් මේ තොරතුරු ලබාගෙන AOC ඔහුගෙන් පරීක්ෂණ කිරීම සහ ඊළඟට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කළා. ඒ වගේම ප්‍රශ්න කිරීම කරනවා. ඉතින් ඒ අනුසාරයෙන් යම් කිසි දෙයක් අනාවරණය වෙනවා නම් AOC ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ වගේම මේ හරක්කටාගේ සිදුවීම සම්බන්ධයෙන් අර පැනගියපු පොලිස් කොස්තාපල්වරයාගේ ඥාතීන් මම කියන්නේ පවුලේ දෙදෙනෙකු තනකොලගත පොලිස් සදානකට උන් තවමත් පොලිස් සදානකුවේද උන් මොනාරේ අනාවරණයක් සිදු කළා දිනුත්. ඔව් එම දෙදෙනාත් ඒ කියන්නේ මේ පැනගිය කොස්තාපල්වරයාගේ ඔහුගේ සහෝදරියගේ ස්වාමි පුරුෂය ඒ වගේම මව තනඟුට ගත්තා. ඔවුන්ගෙන් අපිට පෙනී ගොස් තිබුණා ඔවුන් යම්කිසි ආකාරයක සැලසුම සඳහා මේ පැන යාමට කරන ලද සැලසුම සඳහා ආධාර අනුබල දෙන්න අවශ්‍ය කරන සහයෝගය ලබා දීලා තියෙන බවක් නිරීක්ෂණය වුණා. ඒ තත්ත්වය තුළ තමයි අපි ඔවුන් ඒ තනඟුට අරගෙන දැනට සාදයලකින් පනත යටතේ උන් රඳවාගෙන ප්‍රශ්න කිරීමක් කරනවා.